ஓகே, குட் ஈவினிங் இல்லாம ஐயா, சாரி குட் மார்னிங் இல்லாம இது குட் ஆஃப்டர்நூன். எல்லாவ ஹரியிடம் கத்து சொல்லஹாய் நினைத் குட் ஆஃப்டர்நூன் ரைட் மாவ ஹெனவது ரைட் ஹரி வீடியோ ஒன் கரகமு ஹமோம் அபி பந்திய பட்டங்கமு அபிட கரகரி இன்னே தாம பலவினி பாடு பலவினி பாடுமே அபி வீடியோ ஒன் கரகம் ரைட் පළවෙනි පාඩමේ අපි සැලකියුතු කොටස අකිවර ඔව් මට සනීප නැහැ මම ඉඳ වීඩියෝස් කරන්න ආරයිට් හරි ඔව් අපි පළවෙනි පාඩමේ සැලකියුතු කොටසක් අද ඉවර කරලා තියෙන්නේ රයිට් අපි පළවෙනි පාඩම ගත්තොත් එimhe අපි පළවෙනි පාඩමේ සැලකියුතු කොටසක් කියන්නේ අපි ඇත්තටම කිව්වොත් අන්තිම කොටසේ ඉන්නේ දැන් පළවෙනි පාඩම රයිට් වදන්නෝ අපි දැන් කාම කතා කරන්නේ ව්‍යාපාර පසුබිම පාඩම රයිට් ඉතින් මේ පාඩමේ අපි ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද? නැන්ද ව්‍යාපාරයක් සම්බන්ධයෙන් අපි ගොඩක් දේවල් කතා කරලා දිනනෝ නේ. මුලින්ම අපි කතා කරා වීඩියෝ ඔන් කරන් ඉමුලම් රයිට්. අපි කතා කරා ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද? ව්‍යාපාරයකට අදාළව තියෙන අරමුණු මොනවද? නේද? ඊළඟට අපි කතා කරා මිනිස් අවශ්‍යතා සහ වමනා කියන්නේ මොනවද? නේද? ඊළඟට අපි නිෂ්පාදන ව්‍යාපාර ගැන කතා කරා. ඊළඟට අපි කතා කරා මොකද්ද? පාරිභෝගික අවශ්‍යතා සහ වමනා සම්බන්ධයෙන් කතා කරා. ඊළඟට අපි කතා කරා ව්‍යාපාරවල නිෂ්පාදන සාධක කතා කරන්නේ භූමි ශ්‍රමයේ ප්‍රාග්ධනයේ ව්‍යවසාය තත්ත්වය කියන අතර. මේ ඔක්කොම අපි වෙන වෙනම කතා කරලා තියෙනවා. රයිට් මම හිතනවා මතක ඇති කියලා. අද අපි කතා කරන්නේ මොනවාද? ඇල්මැති පාර්ශ්වක සම්බන්ධයි. රයිට්. දැන් මෙච්චර කල් ඕගොල්ලන්ගේ තියෙන දැනුමත් එක්ක කවුරු හරි දන්නේ කෙනෙක් මට කියන්න බලන්න මොකද්ද ව්‍යාපාරයක් කියලා කියන්නේ? මොකද්ද අපි ව්‍යාපාරයක් කියලා කියන්නේ කොහොමද ව්‍යාපාරයක් අපි කොහොමද ඩිෆයින් කරන්නේ කොහොමද අපි ව්‍යාපාරයක් කියන එක අපි හඳුන්වන්නේ කොහොමද වාගේ නිර්වචනයේ තියෙන්න ඕනේ ප්‍රධාන ලක්ෂණ මොනවාද ව්‍යාපාරයක් කියන එක ගැන ගත්තා කවුද දන්නේ මාව ඇහෙනවද ළමයි මාව ඇහෙනවද ඇහෙනව නේද ඔව් සර් රයිට් මොකද්ද ව්‍යාපාරයක් කියන්නේ සරලවා දන්නවා ව්‍යාපාරයක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම යම් කිසි දෙයක් ව්‍යාපාරයක් කියලා කියන්න නම් ඒ අදාළ කටයුත්ත මිනිස් අවශ්‍යතාවය තෘප්තිමත් කරන්න ඕනේ. තේරෙනවද? මිනිස් අවශ්‍යතා ඔයා දන්නවා ප්‍රාථමික අවශ්‍යතා තුනක් තියෙනවා. නේද? ද්විතීක අවශ්‍යතා කීපයක්. මිනිස් අවශ්‍යතා තෘප්තිමත් කිරීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ සැපීමේ ආශිත ඕනෑම ආර්ථික කටයුත්තක් තමයි අපි ව්‍යාපාරයක් කියලා කිව්වේ. මතකයි නේද? මේකත් ව්‍යාපාරයක්. ඒකට හේතුව අධ්‍යාපනයේ කියන අවශ්‍යතාවය සපුරනවා ගුරු නිවස විසින්. තේරෙනවද? ඔයගලගේ ඉස්කෝලේ ගත්තත් ව්‍යාපාරයක්. අධ්‍යාපනයේ කියන අවශ්‍යතාවය සපුරනවා. ඉතින් ව්‍යාපාර ප්‍රධාන කොටස් දෙකකට අපිට කැටගරයිස් කරන්න පුළුවන් ලාභ අරමුණු කරගත් සහ ලාභ අරමුණු කර නොගත් කියලා. මං කියන්නේ තේරෙනවද? ඊට අමතරව තමයි අපි ව්‍යාපාර ආයි ඒ ඔක්කොම අපිට වෙනම කැටගරයිස් කරන්න පුළුවන් ලාභ අරමුණු කරගත් සහ ලාභ අරමුණු කර නොගත් කියන එකට අමතරව අපිට තව කැටගරයිස් කරන්න ව්‍යාපාරයක් කියන එක මොනවාද භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාර සහ සේවා සපයන ව්‍යාපාර මං කියන එක තේරෙනවද ළමයි ඔන්ලයින් රයිට් අවුලක් නැහැ නේ දාන්න බන්න thumbs up එකක් මං කියන එක තේරෙනවද වීඩියෝ ඔන් කරගම මං හිතන්නේ සෙනෙත් හරි මෙත් මිට තමයි ප්‍රශ්න දෙන්නේ සෙනෙත්ම ඉන්නවද රයිට් හරි වීඩියෝ ඔන් කරගමු එතකොට අපි අද කතා කරන්නේ ඇල්මැති පාර්ශ්ව සම්බන්ධයෙන් රයිට් අද අපිට කතා කරන්න තියෙන්නේ මොන කොටසද ඇල්මැති පාර්ශ්ව සම්බන්ධයෙන් ඉතින් මම මේක ගිය සතියේ අපිට ගිය සතියේ කරන්න බැරි වුණා ළමයි ඒකට හේතුව මට පොඩි අදිස්සි වැඩක් වැටිච්ච නිසා ඉවිනුවට අපි පස්සේ දැන් ජනවාරි පටන් ගන්න පන්ති අතිරේක පන්තියක් කරමු පස්සේ රයිට් අපි දැන් මේ ඔයගොල්ලන්ගේ පන්ති යන විදිය තේරුම් ගන්න තාම අපි හරියටම ඔගොල්ලන් ඉස්කෝලේ තාම ඉන්නේ ඔගොල්ලෝ 9 9 මැදට දැන් තමයි තුන්වෙනි වාරේ පටන් ගත්තේ මම හරිනේ තුන්වෙනි වාරේ තාම පටන් ගත්තේ නැහැ නිවාඩු හම්බෙලා ඊට පස්සේ ආයේ තමයි එන්නේ දැන් ඔගොල්ලන්ගේ ජනවාරි ඉඳන් මම මේ පාඩම ආයේ චුට්ටක් දවස් දෙකක් අරගෙන පොඩ්ඩක් රිවිෂන් එකක් දෙනවා අලුතෙන් එන අයටත් එක්ක මං කියන දෙන්න අලුතෙන් ගොඩක් අය ජනවාරි ඉඳන් සම්බන්ධ වෙනවා තාමත් ඔගොල්ලන්ගේ වීඩියෝ බලලා ඉන්නවා පන්ති වෙලාවක් නැති නිසා සෙනසුරාද කියන්නේ ගොඩක් ළමයින්ට බිසි දවසක් ජනවාරි ඉඳන් එනවා කියලා දැනුවත් කරලා තියෙනවා ඒ උනාට වීඩියෝ බලන අය තාමත් ඉන්නවා මන් දන්න පල්ලමට නෝට් එවනා ඉන්නෝ ඒ නිසා ප්‍රශ්නයක් නැහැ ඕගොල්ලෝ ජනවාරි වෙද්දි මේ පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමේ චූටි කොටසක් මම ඉවර කරන
එතකොට දැන් ඕගලන්ට ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා කියන්නේ. එකට අහගන්න මම මේ කියන දේ. රයිට්? ඕගලන්ට මම ලබන සති පොඩි assignment එකක් දෙන්න. මොකද්ද දෙන්නේ? පොඩි assignment එක. පොඩි ඕගලන්ට මම දේවල් දෙකක් දෙනවා ලබන සති කරන්න. දැන් අද අපි පළවෙනි පාඩම විවර කරනවානේ. රයිට්? මම දෙනවා ඕගලන්ට පළවෙනි පාඩමෙන් online quiz එකක්. මොකද්ද දෙන්නේ? online quiz එකක්. මංගක දෙන්නවද නම්? online quiz එකක් දෙන්න. MCQ මට මතක විදිහට 30ක් තියෙන්නේ. මම ඕගලන්ට දෙනවා MCQ 30 right? online test එක. online test එක. මේක තියෙන්නේ පළවෙනි පාඩමේ ප්‍රශ්න 29ක් තියෙනවා පළවෙනි පාඩමෙන් ප්‍රශ්න 29ක් තියෙනවා එක ප්‍රශ්නයක් තියෙනවා ඒක තමයි ප්‍රශ්න අංක 1 ඒ ප්‍රශ්න දෙන්නේ ඔයාලට ප්‍රැක්ටිස් එකට මං කියන දෙන්න දැන් ඔයා ක්විස් එකට ලොග් වෙච්ච ගමන් නිකන් කරකෝල ඇතරි වගේ ඩාම් වෙනවා ඩුම් වෙනවා දන්නේ නැහැ මොකද වෙන්නේ මං කියන දෙන්න ඒක නිසා මම පළවෙනි ප්‍රශ්න දෙන්නේ ඇත්තට මොකද්ද කියලා නෝමලි ප්‍රැක්ටිකල් එකකින් අහන්නේ රයිට් ඒ ප්‍රශ්නේ මම ඔයාගෙන් අහන්නේ කියන්නේ නැහැ මොකද්ද කියලා වැඩක් නැහැ රයිට් ඔයා දන්න දෙයක් රයිට් ඒක නිසා මේ ඒක දෙන්නේ ඔයාගේ ප්‍රැක්ටිස් එක මං කියන දෙන්නේ රයිට් ප්‍රශ්න අංක 2 ඉඳන් ප්‍රශ්න අංක 29 ප්‍රශ්න අංක 30 වෙනකන් ඒ කියන්නේ ප්‍රශ්න අංක 29යි ඒ ටික තමයි පළවෙනි පාඩමෙන් අහන්න ප්‍රශ්න තියෙන MCQ පොඩි පොඩියව දින ඔයාලා දින සිලෙක්ට් කරන්න විතරයි ආන්සර් මං කියන දෙන්න ඔයාලා දින සයිට් එකට ලොග් වුණා යූසර් නේම් මේ ID එක ගැහුවා ඔයාගේ ID එක නෙමෙයි මේ quiz එකේ ID එක ගැහුවා මොනවාද ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ නම ගැහුවා quiz එක ලොග් වුණා quiz එක මං කියන එක දෙන්නවද ළම ඔන්ලයින් තේරුණාද රයිට් එතන මම ඕක දෙ ඕක දෙන්නේ ලබන සතියේ රයිට් ලබන සතියේ දෙන්නේ ඔයාලට දෙන්නේ මම දෙසැම්බර් ඉඳන් ජනවාරි මොකද අපි දෙසැම්බර් අන්තිම සතියේ class කරන්නේ නැහැ මං කියන දෙන්නවද දෙසැම්බර් අන්තිම සතියේ ක්ලාස් කරන්නේ නැහැ මොකද අපි මම දෙසැම්බර් ලබන සතියේ පස්සේ සතිය. ඒ කියන්නේ මං හිතන්නේ ඒ වැටෙන්නේ 30 30 ක්ලාස් කරන්නේ නැහැ මොකද අපි 25 ඉඳන් ක්‍රිස්මස් එකට ඉන්ස්ටිටියුට් එක අපි නිවාඩු දෙනවා හැමෝටම. ඒ නිවාඩුවේ හෝම්වර්ක් එකක් විදිහට තමයි මම ඔයගලන්ට සතියක් ඩෙඩ්ලයින් දාලා දෙන්නේ. හැම ප්‍රශ්නෙකටම ටයිම් ලිමිට් එකක් තියෙනවා. ඒක මතකද? තේරෙනවද? ඒ ප්‍රශ්නේ ස්වභාවය අනුව මම හැම ප්‍රශ්නෙකටම ටයිම් එකක් ඇසයින් කරලා දෙනවා. හරි සමහර ප්‍රශ්නවල තප්පර 20යි තප්පර 40යි තප්පර 60යි විනාඩි 2යි විනාඩි 3යි ඒ ප්‍රශ්නේ තියෙන විශාලත්වය අනුව මම ටයිම් එක ඇසයින් කරලා තියෙනවා ඒ ටයිම් එකෙන් පස්සේ ප්‍රශ්න නැති වෙලා යන මං කියන්නේ එනවට ලකුණු හම්බෙන්නේ ඊළඟ ප්‍රශ්නට කෙලින්ම යන රයිට් ඒතර පළවෙනි පාඩම පාඩම් කරා MCQ එක කරා quiz එක කරන්න තියෙන්නේ ඔයාට හම්බෙනවා උඩින් ඔයාට විනාඩි 20ක්වත් විනාඩි 20ක් යන්නෙත් නැහැ quiz එක කරා මං ගින දෙන්න. වඩ උඩරෙම විනාඩි 15ක් විතරයි සමස්ත කාලේ quiz එක කරා. ඊට අමතරව මතක තියාගන්න. ඊට මතක තියාගන්න. ඔක්කොම තියෙන්නේ පළවෙනි පාඩමෙන් විතරයි. ඔයාට ඕන වෙලාවක ඕන දවසක උදේද රෑ 12ටද ඕන වෙලාවක ලොග් වෙලා එක කරන්න. මං හැරිම ෆ්ලෙක්සිබල්. දෙන්නාද ඔයගලන්ට ඕන වෙලාවක කරන්න පුළුවන්. දවස් 7ක ඩෙඩ්ලයින් එකක් දාලා. ඒ දවස් 7ේ ඔයාට කැමති වෙලාවක කැමති දවසක කැමති විදිහට ලොග් වෙලා කරන්න. මං කියන දෙන්නද රයිට් ඔයාට දවස් 7ක් දරි කියලා ලබන සෙනසුරාදා ඉන්න ඊළඟ සෙනසුරාදා වෙනක දෙන්නොත් සතියක ඩෙඩ්ලයින් නැද්ද නේද ලබන සෙනසුරාදා වැටෙන්නේ කවද්ද ඔයාට මෙතනින්ම පෙන්නන්නම් කොහා දන්නවද ලබ්ද අද ඇවිල්ල කවද්ද අද ඇවිල්ල 16 ලබන සෙනසුරාදා 23 23 තමයි මං ක්විස් එක ස්ටාර්ට් කරන්නේ දෙන්නොත් 23 ඉඳන් 30 වෙනකන් සතියක් තියෙනවා ඔයාට කැමති දවසක කැමති වෙලාවක ලොග් වෙලා කරන්න මං කියන දේ දාන්න බාන තමයි ප්‍රශ්න 30යි තියෙන්නේ MCQ 30යි තියෙන්නේ රයිට් දෙවනි එක තමයි ඔයාට මම දෙනවා රයිට් දෙවනි එක තමයි ඔයාට මම දෙනවා assignment එක මොකද්ද assignment එක මොකද්ද මේ සයින් ලබන සතියේ සෙනසුරාදා
පළවෙනි පාඩම පන්ති ඉන්න ළමයි ගන්නට ටොපික්ස් වලට කඩනවා මං කියන්නේ තේරෙනවද හැමෝටම තමන්ට මේ පළවෙනි පාඩමෙන් ටොපික් එකක් හම්බෙනවා තේරෙනවද කියන්නේ රයිට් තමන්ට පුළුවන් උපරි අවමය විනාඩි 3යි උපරිමය විනාඩි 5යි ඒ ටයිම් එක අරගෙන රයිට් ලබන සතියේ පන්ති ඉන්න ඕනේ හැමෝම අනිවාර්යයෙන් තේරෙනවද වීඩියෝ බලනකටත් තේරෙනවා ඔයාලට පුළුවන් අවමේ විනාඩි 3යි උපරිමේ විනාඩි 5යි අරගෙන ඔයා කැමති විදිහක් භාවිතා කරලා ඒ කියන්නේ කැමති විදිහක් කියන්නේ මේ මොනවාද ඔයාට පුළුවන් PowerPoint presentation එක ඔයාට ඕන නම් ඒ topic එකට අදාළ දෙයක් photo එක ලියලා ඔයාට මොනවා හරි කොලියක ලියලා photo එකක් ගහලා share කරන්න මම හැමෝටම කතා කරන වෙලාවේ මම ඔයාලට co-host assign करना वो यार शेयर कराना पुलवाम मांगी रहती है right अब हमें विनाडी तूना ऊपर में विनाडी पाए मटे ओने ओगल लंटे मंगोलंट क्यों नहीं रहा पास पेपर से हम एनालाइज कर लगा रहने का तो अंदर एक क्यों नहीं देने हैं वो यार टे पुलवाम क्या मती विधि हक कराना मांग उन्दर टम करने के नाटे एक कर दे मांगी रह පළවෙනි පාඩමින්ද හිතන එයාට හම්බුනේ නිෂ්පාදන සාධක කියන ටොපික් එක. එයා අච්චුපුතේ තියෙන එකට අමතරව Google search කළා, Arimin search කළා. එයා තව කරුණු එක් රැස් කළා. එයා PowerPoint presentation එකක් හැදුවා slide 10ක විතර. එන්නත් slide 8ක්ම මොනවාද දැම්මා පාඩමට අදාළ ඒවා අච්චුපුතේ ඒවයි අනම්මනම් ඒවයි දාලා ඒක ලස්සන්ට පැහැදිලි කළා. භූමිය කියන්නේ මොකද්ද? පින්තූර දාලා ශ්‍රමී කියන්නේ මොකද්ද? මං කියන දෙන්නද? ඊළඟට ප්‍රාග්ධනී කියන්නේ මොකද්ද විවසාය කියන්නේ මොකද්ද කියලා වෙන වෙනම දාලා දී. ඊට පස්සේ එයා ස්ලයිඩ් දෙකක් අරගෙන අවුරුදු මේ අවුරුදු 4ක විතර පාස් පේපර්ස් අරගෙන අහුගිය මගෙම්ම ඉල්ලගත්තා. මම ඕගලන්ට ඕනනම් දෙන්න. ඒ ටොපික් එකකින් ඇවිල්ලා තියෙන ප්‍රශ්න මොනවද කියලා නිකන් දාලා තියෙනවා. මං කියදෙන මේ පාඩමින් සාමාන්‍යයෙන් අහන්නේ මෙන්න මේ කැලේ මෙන්න මේ ප්‍රශ්න තමයි. මං කියදෙන निष्पादन साधक सिंगल मीडियम सिंगल टाइप गूगल यूट्यूब मून तरह सिंगल टाइप मैंने पवर पॉइंट प्रेजेंटेशन यूज करें फोटो उपरीमे కంపెనీ వల වැඩ කරද්දී ඕගොල්ලන්ට දෙනවා అసైన్మెంట్ ඒගොල්ලන්ට දෙනවා මේ ප්‍රසන්ටේෂන් ඒකට අදාළ ටයිම් ලිමිට් එකක් දෙනවා අවමය විනාඩි 3 නම් විනාඩි 2කමාරක් කතා කරන්න එපා බූරුවෙක් වගේ මං කියන්නේ දෙන්න අඩුම විනාඩි 3ක් කතා කරන්න උපරිමයේ විනාඩි 5 නම් කොයිම වෙලාවක විනාඩි 5 ඉක්මවන්න එපා මං කියන්නේ දෙන්න ඒ දින කාල සීමාව තුළ ටයිම් මැනේජ් කරගන්න ඔයාලට පුළුවන් වෙන්නේ තමයි वाट जीते इसराट ओने विशेष कैंपस जब वेडगर अनिवार्य मुखर तन वेडगर वाट दिन प्रसन्टेशन रोया दिन टाइम लिमिट वा लवन सती बाईवेला कमे पंत मगर एक आट अदाल दिन करो आट नौकर मंगीसा लवन सती मम कुछ स्टार्ट असाइनमेंट असाइनमेंट जन असाइनमेंट जन मंगी दिन असाइनमेंट जनवरी और सती दिख कल अरे असाइनमेंट सती दिखाई टू वीक्स मेक वन तेरना तेरना मे दिख आट हम पलगने टास्क मे मत होंम दिखा मेक इतना पलवनी पाट में मेतुअर अच्छा मम्म दाप ग्रूप पीडीएफ दाँडा मेचर कल के लिए नोट ग्रूप दिन मेचर कल गटे लीलती नोट दाल ग्रूप
නේද? ඉතින් ඔයා ඒකෙන් බලාගෙන කරන්න. තා මොනවා හරි ප්‍රශ්න දිනනද ළමයි මේ දෙක සම්බන්ධයෙන් අහන්නකො. ප්‍රශ්න දිනනවා. ප්‍රශ්න දිනනද ළමයි? නෑ නෑ. අවුලක් නෑ. සේෆ් රයිට්. ඕකේ. අපි යන්න ඉස්සරහ. මේ ප්‍රශ්න නෑ. රයිට්. ඕකේ. අද පාඩම පටන් ගමු. මොකද අද පාඩම? දුගලපද නෑ. අද පාඩම ඇල්මැති පාර්ශ්ව. රයිට් හරි. අද පාඩම ඇල්මැති පාර්ශ්ව. අපි කතා කරන්නේ ඇල්මැති පාර්ශ්ව. අපි මෙයාට ඉංග්‍රීසි වලින් කියන ස්ටේක් හෝල්ඩර්ස්ලා. කවුද මං කතා කර කිව්වා ගී සතියේට කලින් සතියේ? ඇල්මැති පාර්ශ්ව කියන්නේ ව්‍යාපාර කෙරෙහි ඇල්මක් උනන්දුවක් දක්වන පාර්ශ්ව. නේද? දන්නවා. ර අයිතිකාරයා කලමනාකරු සේවකයෝ ගනුදෙනුකරුවෝ සැපියුම්කරුවෝ තරගකරුවෝ රජය ප්‍රජාව මහ ජනතාව නේද? විභව ආයෝජකයෝ බැංකු හා මූල්‍ය ආයතන නේද? ඒ ඔක්කොම අපිට ගන්න පුළුවන් ව්‍යාපාරයක ඇල්මැති පාර්ශ්ව. මං කියක තියනවාද? රයිට්. ඒ සියල්ලක්ම ඇල්මැති පාර්ශ්ව විදියට අපිට ගන්න පුළුවන්. ව්‍යාපාර කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන විවිධ පාර්ශ්ව ඇල්මැති පාර්ශ්ව ලෙස හැඳින්වීම මෙම පාර්ශ්ව විවිධ අරමුණු කර ගැනීම සඳහා ව්‍යාපාර කටයුතු පිළිබඳ උනන්දු පාන මේ ඉන්නේ ඇල්මැති පාර්ශ්ව අර මලක් වගේ නේද? හැමෝම මලක් වගේ පේනවා. ලස්සන මලක් වගේ ව්‍යාපාරයේ වටේ අයිතිකාරයා කලමනාකරු ගනුදෙනුකරු සැපයුම්කරු තරඟකරු මූල්‍ය ආයතන සේවකයෝ රජයේ ප්‍රජාන අනාගත ආයෝජකයෝ ඒ ඔක්කොම ඇල්මැති පාර්ශ්ව විදියට ගන්න පුළුවන්. රයිට්. අපි මේව කතා කරේ නෑ නේද? ඇල්මැති පාර්ශ්ව ගැන කතා කරා නෑ නේ නේ? රයිට්. ඊයේ සටහනේ දැක්වෙන ඇල්මැති පාර්ශ්ව පිළිබඳ අධ්‍යයනය කරමු. පාන කවුද අයිතිකරුව කියන්නේ කියලා. ඔයාලගේ අච්චුපොත නැතිවෙදී අච්චුපොත තියෙනවා නම් හයිලයිට් කරගන්න. ව්‍යාපාරයකට සම්පත් සපයන පුද්ගලයෝ එහි අයිතිකරුවෝ නේද? අයිතිකරුවෝ කියලා කියන්නේ කවුද සරලව කිව්වොත්? සම්පත් සපයන පුද්ගලයෝ. සම්පත් නෙමෙයි අයිතිකාරයාගේ නම. සම්පත් සපයන පුද්ගලයෝ. ඒ කියන්නේ ව්‍යාපාරයට අවශ්‍ය දේවල් දෙන එක්කෙනා තමයි අයිතිකාරයා කියලා කියන්නේ. හැමදේම යාට දෙන්න බෑ ඉතින්. ඒක අය ලෝන් නේම ගන්න. එක් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් ව්‍යාපාරයක අයිතිකරුවන් විය හැකියි. මම කියන දෙන්නවා. ඊළඟට කලමනාකරු. කවුද කලමනාකරුව කියන්නේ? මැනේජර්ස්ලා කියන්නේ කවුද? ව්‍යාපාර කටයුතු මෙහෙවන්න ව්‍යාපාරයේ පිළිබඳ අයිතිකරුවන්ගේ තීරණ ක්‍රියාත්මක කරන්නේ කලමනාකරු. රා හයිලයිට් කරන්න. ව්‍යාපාර කටයුතු මෙහෙවන්නේ කියන එක මම හිතන්නේ ඔයගලඟ අච්චුපොත නැතුවදී කමක් නැහැ. නිකම් මතක තියාගන්න. රයිට්. පස්සේ වාටයි මේ වීඩියෝ බලද්දී උපකාරී. මම කොහොමත් මගේ නෝට් එකේ දෙනවා. රයිට්. ව්‍යාපාර පිළිබඳ අයිතිකරුවන්ගේ තීරණ ක්‍රියාත්මක කරන්නේ. අයිතිකරුවන්ගේ තීරණ ක්‍රියාත්මක කරන්නේ. මෙන්න මේ දෙක කරන්නේ. හවුද? කලමනාකරු. රයිට්. කලමනාකරු. මං කියන එක ඇහෙනවද ළමයි ඔන්ලයින්? ආව ඇහෙනව නේද? රයිට්. ඇහෙනවා. රයිට්. හරි. ඕකේ. මේකල තමයි කලමනාකරුව කියලා කියන්නේ මැනේජර්ස්. ඇතැම් විට කලමනා අයිතිකරුම කලමනාකරු විය හැකිය. මහා පරිමාණ ව්‍යාපාරවල බොහෝ විට මූල්‍ය කලමනාකරු, අලවි කලමනාකරු ආදී වශයෙන් කලමනාකරුවන් කිහිප දෙනෙකු සිටියකි. මහා පරිමාණ ලාර්ජ් ස්කේල් බිස්නස් නේ දෙන්නේක මොනවාද? අලවි කලමනාකරුනේ එක එකයි. මූල්‍ය කලමනාකරු, මානව සම්පත් කලමනාකරු අහලා තියෙනවද එක එක නම්ද? හා එක එක කලමනාකරු. තව අපිට ගණකාධිකාරීවරයා කියන එක්කිනා තමයි සාමාන්‍ය මූල්‍ය කලමනාකරු එද්ද අපිට ගන්න පුළුවන්. ඒ ව්‍යාපාරවල තියෙන්න ඕනේ sannivedana ක්‍රම දෙකක්. හොඳට අහගන්න. මේක වගේ ප්‍රැක්ටිකල්. ව්‍යාපාරවල තියෙන්න ඕනේ sannivedana ක්‍රම දෙකක්. මොකද්ද මේ sannivedana ක්‍රම කියන්නේ? මේ හූ කියන එකද නැහැ. ඒව නෙමෙයි sannivedana කියන්නේ. ව්‍යාපාරවල තියෙන්න ඕනේ සිරස් sannivedanaයි තිරස් sannivedanaයි. මොකද්ද මේ සිරස් sannivedanaයි කියන්නේ? උඩේ ඉඳන් පහළයි, පහළ ඉඳන් උඩටයි සහ තිරස් sannivedanayak තියෙනවා. මොකද්ද මේ තිරස් sannivedanaya කියන්නේ? දැන් සාමාන්‍යයෙන් කලමනාකරුව කියන්නේ එකම ලෙවල් එකේ ඉන්න කට්ටිය. මං කිරිය දෙන්නද නම්? ඒගොල්ලෝ අතර හොඳට sannivedanayak තියෙනුනේ. දැන් හිතන අලවි කලමනාකරු කරනවා එයා කරන්නේ. දැන් හිතන අපේ බිස්කට් අපේ ව්‍යාපාරේ තමයි බිස්කට් හදන්නේ. හරිද? එක එක බිස්කට් මේ බ්‍රෑන්ඩ් එකට එක එක බිස්කට් කැටගරියට එක එක මේ මොනවාද මෙහෙයුම් කලමනාකරු ඉන්නේ. දැන් චොක්ලට් බිස්කට් වලට එක කලමනාකරුවෙක් ඉන්නවා. මෙහෙයුම් කලමනාකරුවෝ කියා තමයි චොක්ලට් බිස්කට් හදන්න. වේපර්ස් හදන්න තව එක්කෙනෙක් ඉන්නවා. මං කියනවා ටිකිරි මාරි හදන්න තව එක්කෙනෙක්. රයිට්. දැන් අලවි කලමනාකරු වේපර්ස් හදන එක්කෙනා එක්ක තරහ. මං කියන්නේ. එතකොට අලවි කලමනාකරු මොකද කරන්නේ? වේපර්ස් හදන එක්කෙනාගේ වේපර්ස් බිස්කට් එක ප්‍රොමෝට් කරන්නේ.
අලවිකල මනාකරු කියන්නේ කවුද? එයා තමයි ව්‍යාපාරයේ ප්‍රචාරණ කටයුතු කරන්නේ. දෙන්නා. එතකොට අලවිකල මනාකරු වේපස් හදන එක්කිනත් එක තරහ වෙලා ඒක ඇඩ් එකක්වත් මුකුත් ටීවී එකේ බැනර් එකක්වත් මුකක්වත් පාරේ ගහන්නේ නැහැ. මුකුත් කරන්නේ ඔහේ. එහෙම තරහ වුණොත් වේපස් බිස්කට් එක තනි කරලා ලොස්. මං කියන්නේ. එසා තිරස්සන් නිවේදනය හැමෝම එකම මට්ටමේ ඉන්න එක සංනිවේදනයක් තියෙනවා. තිරස්සන් නිවේදනයට උඩ ඉඳන් පහළට අයිතිකරුව ගන්න තීරණ පහළ සේවකයාගේ උනා සනීප ආරක්ෂක සේවකයා දක්වා මුරකරු දක්වා ගමන් කරන්න. ඒ රහස් සේව නෙමෙයි ව්‍යාපාර ෆන්ක්ෂන් වෙන්න අවශ්‍යදී. දැන් හෙට උත්සවයක් තියෙනවා. අයිතිකාරය විතරයි දන්නේ ඌ සිකියුරිටි කියන්නේ. සිකියුරිටි ඔහේ සපත් දෙකක් නැතුව බ්‍රෂ් එකේ කට එක ගහන්නේ උදේ පාන්දර උත්සවය වෙලා ඌ එතනට වෙලා ඉන්නවා. මං කියන්නේ. එයා දන්නේ මේ මොනවද කරන්න කියලා දන්නේ. එහෙම වැඩක් නැහැ. සිරස් සම්නිවේදනයක් තියෙන උඩ ඉඳන් පහළට තියෙන අයිතිකරු ගන්න තීරණ පහළට එන්න. ඒ වගේම පහළ ඉන්න අයගේ තියෙන අදහස් ඉහළ ඉන්න අය දැනගන්න. සමහර ප්‍රශ්න තියෙනවනේ ව්‍යාපාර. පහළ ඉන්න අයගේ අදහස් දන්නේ නැහැ ඉහළ ඉන්න අය. පහළ ඉන්න අයට මාර මාර ක්‍රියේටිව් අයිඩියාස් තියෙනවා. ග්‍රවුන්ඩ් ලෙවල් එකේ වැඩ කරලා බහැල වැඩ කරන අය තමයි ව්‍යාපාරවල ප්‍රශ්න දන්නේ. මං කියන්නේ. ඒගොල්ලෝ දන්නා දැන් මේ සිකියුරිටි ගාඩ් දන්නා එයාට මූණ දෙන්න ප්‍රශ්න මොනවද කියලා. එයා මූණ දෙන්න ප්‍රශ්න මොනවද කියලා අයිතිකාරය දැනගන්න. බට 23 දෙන්නේ මං කියන තියෙන නැත්තම් එයා හැමදේම අර දුක තද කරන් මහ මෙරක් වගේ හැමදේම හිතේ තද කරන් ඉඳලා බැරිමතට ව්‍යාපාරේ දාලා මං කියන තියෙන ඒක නිසා ඒව කරන්න බෑ නිසා ඉහළින් නම් පහළයි පහළින් නම් ඉහළටයි හොඳ සංනිවේදනයක් තියෙනවා මං කියන එක තේරුණාද ළම තේරුණා මේක තමයි ව්‍යාපාරවල අපිට ගන්න පුළුවන් ඇල්මැති පාර්ශ්වවල කලමනාකරුවන්ගේ පැත්ත ඇතැම් විට කලමනාකරුව ඇතැම් විට අයිතිකරුවෝ කලමනාකරු විය හැකියි. සමහර ව්‍යාපාරවල අයිතිකාරයම තමයි කලමනාකරු වෙන්නේ. ඒ වගේම මහා පරිමාණ ව්‍යාපාරවල බොහෝ විට මූල්‍ය කලමනාකරු, අලවි කලමනාකරු ආදී වශයෙන් කලමනාකරුවන් කිහිප දෙනෙකු සිටිය හැකියි. ඒක එක එක අයින් ගනුදෙනුකරු. ව්‍යාපාරයෙන් භාණ්ඩ හා සේවා මිලදී ගන්නා පුද්ගලයෝ ගනුදෙනුකරුවන් වෙති. ඔහු මෙම භාණ්ඩ නැවත විකිණීමේ පරමාර්ථයෙන් හෝ සිය පරිභෝජනය සඳහා පරමාර්ථයෙන් මිලදී කරයි. කවුද ගනුදෙනු කරුව කියන්නේ භාණ්ඩ හා සේවා මිලදී ගන්න රයිට් කවුරු වුණත් කමක් නැහැ ඌ සමහර දැන් හිතන්න ඔයා මේ මොනවාද කඩේට යනවා වේපර්ස් බිස්කට් එකක් ගන්න ඔයාගේ පරමාර්ථ දෙකක් තියෙනවා ඔයාටම කන්න ගන්න පුළුවන් ඒත් ඔයා වේපර්ස් බිස්කට් එක අරගෙන තව කාට හරි විකුණන්න ගන්න පුළුවන් මං කියන්නේ ඒක අදාළ නැහැ ගනුදෙනු කරුව කියන්නේ ව්‍යාපාරයකින් දේවල් මිලදී ගන්න එක සැපියුම් කරුව ව්‍යාපාරයට අවශ්‍ය විවිධ දේ සැපෙන්න සැපියුම් කරුව ව්‍යාපාරයට අවශ්‍ය විවිධ දේ සපයන්නු තමයි සපිකරු අමුද්‍රව්‍ය ප්‍රවාහන සේවා ආදී ඔව් සපය. ඊට තරගකරු යම් ව්‍යාපාරයක් විසින් නිෂ්පාදනය කරන නිෂ්පාදිතවලට සමාන භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය හෝ අලෙවි කිරීම සිදු කරන්න තරගකරුව වෙති. කවුද තරගකරුව කියන්නේ? ව්‍යාපාරයක් විසින් නිෂ්පාදනය කරන නිෂ්පාදිතවලට සමාන භාණ්ඩ හෝ සේවා නිෂ්පාදන අලෙවි කිරීම සිදු කරන්න. ඔයා දන්නවා දැන් මංචිවල තරඟකරුවෝ කවුද? මලිබන්, ලිටල් ලයන් වගේ අය නේද? දැන් අපි ගත්තොත් කොකා කෝලවල තරඟකරුවෝ කවුද? පෙප්සි. ඔයා දන්නවා. ඒ වගේ කට්ටිය ලංකාවේ නම් ඉන්නවා එලිෆන්ට් හවුස් වගේ. ඒ වගේ එක එක ඒවා තියෙනවා. මූල්‍ය ආයතන. ව්‍යාපාර සඳහා අවශ්‍ය ණය උපදේශන සේවා ආදී සපයන බැංකු හා අනෙකුත් ණය දෙන ආයතන මූල්‍ය ආයතන වලට අයත්. අවුද මූල්‍ය ආයතන කියලා කියන්නේ ව්‍යාපාරවලට අවශ්‍ය ණය උපදේශන සේවා ආදී සපයන බැංකු සහ අනෙකුත් ණය දෙන ආයතන මූල්‍ය ආයතන ව්‍යාපාරයකට දැන් එයා හිතනවාද මූල්‍ය ආයතන කියන්නේ හොඳ රහ ගන්න ළමයි මූල්‍ය ආයතනයක් කියලා කියන්නේ ව්‍යාපාරයකට ඕන මේ ණය විතරක්ම දෙන අය නෙමෙයි උපදේශනක් දෙනවා ව්‍යාපාරවලට තියෙන ප්‍රශ්න වලට උපදෙස් දැන් හොවා දන්නවද ළඟදී දැන් වැට් එක වැඩි කරනවානේ 15 ඉඳන් 18 වෙනකන් දැන් ඒ දවස්වල ටීවී එක බැලුවොත් පාලි බින්තුව එක්ක ක්‍රිකට් ප්‍රශ්න නැත්තම් වැට් ප්‍රශ්න එන මගුලක් ඇත්තේ නැහැ. එතකොට වැට් එක වැඩි කරද්දි ව්‍යාපාරවල ටැක්ස් එක කොහොමද ගෙවන්නේ? කාලෙන් කාලට මේ එක එක බදු ප්‍රතිපත්ති රජය වෙනස් කරනවා. ව්‍යාපාරවලට ඕව දිහා බල බල ඉන්න වෙලාවක් නැහැ. ව්‍යාපාරේ ඒගොල්ලන්ගේ වැඩ කරනවා. ඉතින් ව්‍යාපාර මොකද කරන්නේ? අර ටැක්ස් සම්බන්ධ දැනුම තියෙන ආයතන වලින් උපදේශන සේවා. මං කියලා දෙන්නම්. අපි ටැක්ස් වලට යටත්ද අපි කීයක් ගෙවන්න ඕනේද කොහොමද ගෙවන්නේ ඒවා ඒ වගේ ආයතන වලින් ව්‍යාපාර මොකද කරන්නේ උපදේශන සේවාවල් ගන්න. සේවකයෝ කියලා කියන්නේ
ව්‍යාපාරයක කාර්ය ඉටු කරන පුද්ගලයෝ තමයි සේවකයෝ කියලා කියනවා දන්නවා ව්‍යාපාරයක කාර්ය ව්‍යාපාර කාර්ය ඉටු කරන පුද්ගලයෝ තමයි සේවකයෝ කියන්නේ ඒ කියන්නේ වැඩ කරන කට්ටිය සේවකයෝ කියන අය වැඩ කරන අය ඉතින් ඒගොල්ලෝ එක එක වර්ගේ වැඩ කරනවා කායික ශ්‍රමයේද මානසික ශ්‍රමයේද ඕනම දේ රජය කියලා කියන්නේ රටක ආර්ථික දියුණුව සඳහා අවශ්‍ය ප්‍රතිපාදනය සම්පාදනය කරන්නේ රජයත් ඇල්මැති පාර්ශවය රටක ආර්ථික දියුණුව සඳහා අවශ්‍ය ප්‍රතිපාදනය සම්පාදනය කරන්නේ රජය දවදන ලංකාවේ රජය කියන්නේ අදාළ කාලේ ඡන්දෙන් පත් වෙන ඒගොල්ලෝ කීක තීරණ ගන්න ප්‍රජාව කියලා කියන්නේ ව්‍යාපාරයෙන් පිටත ජීවත් වෙන ජනතාව ප්‍රජා විදියට හඳින්නවා වාදන ජනමාධ්‍යවේදීව පරිසරවේදීව මේගොල්ලෝ හරි පරිස්සමෙන් ව්‍යාපාර තියාගන්න ඉක්මනට තරහයි ව්‍යාපාර කසල බැහැර කරොත් හරොත් කරොත් එළියට මොකද ඒගොල්ලෝ වෙන්නේ මල පැනලා කෑ ගහලා නේද බෝඩ් දැල්ලන් ඉස්සරහා ඉඳන් පලයන් පලයන් යාලා නේ කෑ ගහලා ඔක්කොම කරලා කට්ටිය යන එක නිසා මොනවාද ප්‍රජාම කියන කට්ටිය අපි පරිස්සමින් තියාගන්න නඩ අනාගත ආයෝජක මොනවාද අනාගත ආයෝජක කියන්නේ මෙන්න මේක ඉතාමත් වැදගත් හොඳරහගන්න මේ අනාගත ආයෝජනය කියන කෑල්ල වැදගත් වෙන්නේ සමාගම් දැන් මම මේ ටික ඉක්මනට ඉක්මනට යන්න එකට හේතුව මට ඕනේ ඔයගොල්ලන්ගේ ඉක්මනට අකවුන්ටින් ටික පටන් මං කියන දෙන්නද නම් සමහරවට වඩ මේ ටික බෝරින් ඇති ඒකට හේතුව අහගෙන ඉන්නමයි තියෙන්නේ ලියන්න තියනවා ඉතින් හරි කම්මැලිය ගණන් වලට ආවට පස්සේ ගණන් හදන්න තියෙනවා මං කියන දෙන්න දැන් ගිය අවුරුද්දේ මම ඉච්චරික්මන්ට පටන් ගත්තේ නෑ මම මේ ඉච්චරික්මන්ට පටන් ගත්තේ දැන් ජනවාරි මං දන්නවා ගොඩක් අලුත් ළමයි සම්බන්ධ වෙයි මං කියන දෙන්න ජනවාරි එන ඔක්කොමටම වගේ මම උඩින් කළ පාඩම මේ වීඩියෝ ටික බලන්න මං කියන දෙන්න පළවෙනි පාඩම රයිට් පළවෙනි පාඩම මං ආයෙ කරනවා ජනවාරි චුට්ටා ඒ කියන්නේ ආයෙ උඩින් ටච් කරනවා ඉතුරු අයට සම්පූර්ණයෙන් ඩීප්ලි බලන්න ඕන නම් මේ ටික කරන්න කියනවා ඒකට හේතුව පොඩ අපිට ජනවාරි අන්තිම වෙද්දී පළවෙනි දෙවෙනි පාඩමයි තුන්වෙනි පාඩමයි ඉවර කරලා අපිට පෙබ්‍රවාරි මුලින් ඉඳන් කරන්න පුළුවන් මොකද්ද කරන්න අපිට පෙබ්‍රවාරි ඉඳන් කරන්න පුළුවන් හතරවෙනි පාඩම මං කියන දෙන්නද හතරවෙනි පාඩම ඉඳන් තමයි කවුන්ටින් පටන් හතර මතක හතරවෙනි පාඩම ඉඳන් තමයි කවුන්ටින් පටන් ගන්න හතරවෙනි පාඩම ඉඳන් 12 පාඩම මං කිව්වා හතරවෙනි පාඩම අපිට හොඳට පටන් ගන්න රයිට් අනාගත ආයෝජන අනාගතයේදී ව්‍යාපාරවල ආයෝජනය කිරීමට අපේක්ෂා කරන පුද්ගලයෝ සහ ආය අන ආයතන තමයි අපි කියන්නේ අනාගත ආයෝජකයෝ මං කියන්නේ රයිට් අනාගතයේදී ව්‍යාපාරවලට ආයෝජනය කිරීමට අපේක්ෂා කරන පුද්ගලයෝ හෝ ආයතන තමයි අපි කවුද කියන්නේ අනාගත ආයෝජකයෝ රයිට් දැන් දැන් සමහරු ඉන්නවා ව්‍යාපාරවලට සල්ලි දාන්න බලාගෙන ඉන්නයි දැන් ගොඩක් මේක වැදගත් වෙන්නේ සමාගම් වලට හරහා මොනවාද වැදගත් වෙන්නේ සමාගම් වලට සමාගම් වල සාමාන්‍ය සමාගම් වල කොටස් මිලදී ගන්න අනාගතයේදී කට්ටිය බලාගෙන ඉන්න. ඊ බලාගෙන ඉන්න අයට කොටස් දෙන්න කොටස් ගන්න ඒගොල්ලෝ ව්‍යාපාරයේ හොඳට ලාභ తీනොත්. එහෙම නැත්නම් ඒගොල්ලෝ අනාගත ආයෝජකව ව්‍යාපාරයේ කොටස් ගන්න. රයිට්. ඔන්ලයින් මාව ඇහෙනවද ළමයි? මාව ඇහෙනවද? ඔව් සර්. රයිට්. මං හිතනවා මෙතනට වෙනකන් අවුලක් නැහැ. දැන් මං ගිය සතියේ මෙතනට කියලා ඕගොල්ලන්ට කතා කරා ප්‍රධාන කොටස් දෙක. හරි හොඳට අහන්න. දෙයට අහගන්න ඈ. මම සින්දුවක් කියන්න දෙන්නම්. සින්දුවක් කියන්න කැමති කට්ටිය ඉන්නවද කවුද? සින්දුවක් කියන ආසයි ඉන්නවද? දක්ෂතාවය තියෙන අය ඉන්නවද? ඉංග්‍රීසි මීඩියම් පන්තියෙන් නම් ගිය සතියේට කලින් සතියේ ළමයි සින්දුවක් කියන්න කැමති කෙනෙක් ඉන්නව නම් කියන්න මං ගන්න දෙනවා මියුස් කවුද කැමති? තෝ යා කියන්නලු මට බෑ මට මං කිව්වොත් එහෙම ඉන්න කට්ටිය ටික ටික ලිෆ්ට් වෙනවා මම. මට කියන්න පුළුවන් ඕකට අහන් ඉන්න බෑ අන්න ඒක ඇතුලේ ප්‍රශ්න. ඒ නිසා මං පස්සේ කියන්න මං දැන් මේ දවස්වල පුරුදු වෙනවා අරසා රීගාමාගාර පුරුදු වෙලා පස්සේ දවස්වල රයිට්? හරි. මොනවාද හොඳට අහගන්න. මේ ඉන්නේ ව්‍යාපාර මේ ඉන්නේ ඇල්මැති පාර්ශව රාශියක් මේ ඉන්නේ ව්‍යාපාරේ ව්‍යාපාරේ අපි දකින්නේ පාර නැති පුද්ගලෙක් විතර මේ ඉන්නේ ඇල්මැති පාර්ශව ඉතින් අපි ගත්තොත් එහෙම ඊතල දෙකක් අපිට අඳුර ගන්න පුළුවන් මොකද ඊතල දෙක ව්‍යාපාරේ ඉඳන් ඇල්මැති පාර්ශවයන්ගේ පැත්තටයි ඇල්මැති පාර්ශවේ ඉඳන් ව්‍යාපාරේ පැත්තට මං කියන දෙන්නොද ඊතල දෙක ඒ කියන්නේ මොකද්ද? ඇල්මැති පාර්ශව ව්‍යාපාර වලින් ළඟා කරගන්න බලාපොරොත්තු වෙන අරමුණු තියෙනවා.
ඇල්මැති පාර්ශ්වයන්ගේ සෝරි ඇල්මැති පාර්ශ්වය මේ ඊතලේ මේ පැත්තට කියන්නේ ඇල්මැති පාර්ශ්වයන්ගේ පැත්තේ ඉඳන් ව්‍යාපාර ව්‍යාපාරයන්ගේ ළඟා කරගන්න බලාපොරොත්තු වන විවිධ අරමුණු තියෙනවා ඇල්මැති පාර්ශ්වය මං කියන එක තේරෙනවද රයිට් ඊට අමතරව ඇල්මැති පාර්ශ්වය ව්‍යාපාරය ඇල්මැති පාර්ශ්වයන්ගෙන් විවිධ දායකත්වයන් බලාපොරොත්තු වෙනවා එතකොට ඊතලයේ මේ පැත්තට කියන්නේ ඇල්මැති පාර්ශ්වය ව්‍යාපාරයෙන් ළඟා කරගන්න විවිධ අරමුණු අයිතිකාරයන් ඉඳන් හැමෝටම මොකද අපි ව්‍යාපාරය දකින්න පණ නැති පුද්ගලෙක් ව්‍යාපාරය ඇල්මැති පාර්ශ්වයන්ගෙන් විවිධ දායකත්වයන් බලාපොරොත්තු වෙයි දැන් අයිතිකාරය හිතන්න මෙතන ඉන්නේ අයිතිකාරය මේ ඉන්නේ ඕන ඕන මොනවාද ව්‍යාපාරයෙන් ළඟා කරගන්න අපේක්ෂා කරන අරමුණු වදන්නවා එකක් තමයි ඕන බලාපොරොත්තු වෙනවා මොනවාද හොඳ ලාභයක් ව්‍යාපාරයට තියෙන මගේ ව්‍යාපාරය ප්‍රසාරණය වෙන්න ඕනේ දියුණු වෙන්න මං කියන්නේ රයිට් ඊට ඕනගෙන් මොකද්ද ව්‍යාපාරයේ බලාපොරොත්තු වෙන දායකක් නිතර නිතර ව්‍යාපාර කටයුතු බින්ද උනන්දුවක් දක්වලා හොයලා තමාර අයිති කරන ඌ දන්නේ උට ව්‍යාපාර කියලා ඌ පටන්ගෙන ඔහි පැත්තකට වෙලා බලන්න මං කියන්නේ එහෙම නෙමේ ව්‍යාපාරෙත් බලාපොරොත්තු වෙනවා කිසි අයිතිකාරයකින් එන්න ඕනේ ව්‍යාපාරයට යම් කිසි දායකත්වයක්. ඒ වගේම ව්‍යාපාර තව අයිතිකාරයකින් මොනවාද මේ ඇත්තටම ව්‍යාපාර බලාපොරොත්තු වෙනවා කියන්නේ ව්‍යාපාර ඇත්තටම පණ නැහැ නේද මේ ව්‍යාපාරය කියන්නේ පණ නැති පුද්ගලෙක් එන්නත් ඒගොල්ල බලාපොරොත්තු වෙනවා කියලා තමයි අපි කියන්නේ. ඊට අමතරව තව මොනවාද ව්‍යාපාරයේ බලාපොරොත්තු වෙන්නේ අයිතිකාරයකින් වදන්නවා මේ මොන අවශ්‍ය වෙලාවට ව්‍යාපාරට මුදල් හදලා වෙන ඕනවත්කම් යොදවලිකනේ සල්ලි නැති වෙලාවට අයිතිකාරය සල්ලි දානවා මං කියදින හැමදේම ලෝන් මතම දුවන්න බෑ අල්ලි අයිතිකාරය ඉඳන් හිටනවත් සල්ලි දාන්න ඔය වගේ හැම ඇල්මැති පාර්ශ්වයක් ඒගොල්ල ව්‍යාපාරයෙන් ඇල්මක් උනන්දුවක් දක්වන්න ළඟා කරගන්න අරමුණු තියෙන නිසා ඒ වගේම ව්‍යාපාරත් ඇල්මැති පාර්ශ්වයන්ගෙන් දායකත්වයේ ළඟා කර දායකත්වයෙන් අපේක්ෂා කර අපි ඊළඟ කැලලට යන්න කලින් චුට්ටක් ලියාගමු. රයිට්? අපි කතා කරන්නේ මෙන්න මේ කොටස. ලියාගන්න මාතෘකාව අපි ඉන්නේ මොනවාද දෙවෙනි කැලල. ඒ කියන්නේ අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේක. අපි මෙච්චර කල් කතා කරේ ව්‍යාපාර පිළිබඳ මූලික පදනම දැන් තියෙන්නේ ව්‍යාපාරය කිරි ඇල්මැති පාර්ශ්ව. රයිට්? මෙන්න මේකටදී අපි කතා කරන ඒවා තමයි මේ තියෙන්නේ ඇල්මැති පාර්ශ්වයන්ගේ අරමුණු සාපේක්ෂව මං කිව්ව අර ඊතලයේ ව්‍යාපාරයේ පැත්තට ඇල්මැති පාර්ශ්වයන්ගේ පැත්තට තියෙනවද යඩේකින් තමයි ඇල්මැති පාර්ශ්වමකින් ව්‍යාපාරයෙන් අපේක්ෂා කරන දායකත්ව කියලා කියන්නේ ඊතලයේ ව්‍යාපාරින්ද ඇල්මැති පාර්ශ්වයන්ගේ පැත්තට මං කියන තියෙන රයිට් දැන් ඔයා බලන්න ලියාගන්න මාතෘකාව ව්‍යාපාරයේ ක්‍රිය ඇල්මැති පාර්ශ්ව ලියාගන්න ලියාගෙන මෙන්න මේක අප මම නෝට් එකක් කියවද ළමයි මේක ලියාගන්න නැහැ නේ මම මේක එව්වද වට බාන්න ඉන්න බාන්න බලමු මේක ලියාගත්තද කියලා මන්ට මතක නෑ මට මතක විදියට මම ඔයාලට මේක එව්වේ ලියාගන්න කියලා කිව්වේ නඩියද ඈ අපි මේක ලියාගත්ත නේද මම මේක දීලා තිනවා වට ලියා මම ගීසදීට කලින් සතියේ නෝට් එක වට දීලා තිනවා මේක ලියාගන්න රයිට් බාන් ව්‍යාපාර කටයුතු සඳහා උනන්දුවක් දක්වන විවිධ පාර්ශ්ව ඇල්මැති පාර්ශ්ව ලෙස හැඳින්වේ නැතහොත් ව්‍යාපාර කටයුතු සඳහා උනන්දුවක් දක්වන විවිධ පාර්ශ්වයන් ව්‍යාපාර උනන්දුවක් දක්වන පාර්ශ්ව ලෙස හැඳින්වේ විවිධ හේතුන් මත ඔවුන් ව්‍යාපාරයේ කෙරෙහි උනන්දු වෙති මෙම පාර්ශ්වයන් ඔවුන්ගේ විවිධ අරමුණු ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාර කටයුතු සඳහා උනන්දුවක් දක්වයි එමෙන්ම ව්‍යාපාර වලටද ඇල්මැති පාර්ශ්වයන් ඉටු කර ගැනීමට යම් අරමුණු ඇත මම මේක ගිය සතියේ දුන්න ළමයි රයිට් මතකයි නේද මේ දින ව්‍යාපාරේ ව්‍යාපාරේ වටේ ඉන්න ඇල්මැති පාර්ශ්ව අයිතිකරුවෝ කලමනාකරුවෝ සේවකයෝ සපියම් කරුවෝ තරඟකරුවෝ නේද බැංකු හා මූල්‍ය ආයතන සේවකයෝ රජය ඊට ප්‍රජාව මහජන අනාගත ආයතනික විවිධ අනුන කට්ටිය මේ ඉන්නේ ඒගොල්ලෝ හැම දෙකේම ඊතල දෙකක් හැමදෙස්සෙම මතකද මේ ඊතලයේ මේ ව්‍යාපාරේ ඉඳන් ඇල්මැති පාර්ශ්වයන්ගේ පැත්තට කියන්නේ ව්‍යාපාරේ බලාපොරොත්තු වෙනවා ඇල්මැති පාර්ශ්වයන්ගෙන් විවිධ
දායකත්වය මේ පැත්තට කියන්නේ අල්මැති පාර්ශ්ව ව්‍යාපාරයෙන් විවිධ අරමුණු ළඟා කරගන්න අපේක්ෂා කරන මම ඔක ඔහොම මෙතනට එනකම් ඇදෙන්නේ මං ගීසෙතට කලින් දෙන්න අපි මේක කතා කරන්නේ නේද මේ මතකයි මේ ෆොටෝ එක මම පෙන්නුවානේ හරි එහෙනම් ලියලා තියෙන්නේ බය වෙන්න දෙයක් අපි සින්දුවක් කියමු මොකද කියන්නේ තුනේ සෙනෙත්ම කැමති සින්දුවක් පුළුවන් අවුලක් නැහැ පුළුවන් හරි අරේ අපි මේ මොකද්ද මම මේ කියන්නේ කිය ඔයාලට මේ මේ වීඩියෝ එක බලුවද නම් ඉන්න බලන්න මම පෙන්නන්නේ මේ වීඩියෝ එක බලුවද කියලා ලැජ්ජ වෙන්න එපා කමන්නේ හරි අවුලක් නැහැ මේ වීඩියෝ එක මම ඔයාලට පෙන්නනවා අපි මේ වීඩියෝ එක බලුවද නම් බලුවනේ ආ අපි zoom found ගැනත් බලුවන්නේ zoom found ගැනත් බලුවන්නේ zoom එකේ අයිතිකාරය ගැනත් right ඉන්න බලන්න අපි තව වීඩියෝ එකක් බලමු ලස්සන වීඩියෝ එකක් තියෙනවා ඊළඟ කැලලට යන්න කලින් ඒ ඉස්කෝල නිවාඩු දෙන්නේ කවද්ද ළම? කවද්ද? 22 20 20 20ද? ඔව්. එහෙනම් දැන් ඊට පස්සේ ඉඩම් එකේ ඉන්න පුළුවන් නේ? රයිට් අපි ලස්සන වීඩියෝ එකක් තියෙනවා බලමු මේ රයිට් මම පෙන්නන්නම් ඔයගලන්ට අද මෙන්න මේ වීඩියෝ. කැමති වීඩියෝ එකක් බලන්න ඕනේ නැද්ද? හ්ම්? ඕනේ නැද්ද? කො කවුරුත් නැහැ නේද වීඩියෝ පෙන්නන්නේ? හොම්බේ. කට්ටි ඉන්නවනම් විතරයි වීඩියෝ එකක් වෙන්නේ. රයිට්. මම ඉන්න තාම කොපි වෙනවා කොපි වෙච්ච ගමන් මම ටග් කරා. ෆ්‍රයිඩේ ඇඩ් එක මම ගෲප් එකටත් දාන්නම් බලන්න මේක තියෙනවා පොඩි මාකටිං ස්ට්‍රැටජි එකක් ඒක මේ කතා කරන්නේ මේ ඉන්දියාවේ ඇඩ් එකක් පරාට සම්බන්ධයි රයිට් ඒගොල්ලෝ කොහොමද ඒක ප්‍රොමෝට් කරන්න කියලා බලන්න මේ මාකට් එක ඒගොල්ලෝ කොහොමද මේ ඔඩියන්ස් එක රයිට් මාර මේ පවර්ෆුල් ඇඩ් එකක් ඒක මාර රේටින්ග්ස් තිබ්බා ඉන්දියාවේ මම දාන්නම් ගෲප් එකට බලන්න පන්ති හරි නේද ලොක් අපිට තව වෙලා යනවා මම ගෲප් එකටත් දාන්න රයිට් හරි ඉතින් මොනවාද දැන් මේ එක එක ඇල්මැති පාර්ශ්වවල නිදසුන් තියෙනවා බලන්න අයිතිකරුව මොනවද ව්‍යාපාරෙන් අරමුණු ළඟා කරගන්න අරමුණු කර ආයෝජනීය සුරක්ෂිතතාව ප්‍රමාණවත් ලාභයේ ව්‍යාපාරයේ අනාගත වර්ධනය කියන නියදාය අයිතිකරුව බලාපොරොත්තු කලමනාකරුව මොනවද ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාර අරමුණු ඉටු කර ගැනීමට අවශ්‍ය කලමනාකරණය තීරණ ගැනීම හා එම තීරණ ක්‍රියාත්මක කිරීම රැකියා වර්ධනය සහ රැකියා තුන මේ ව්‍යාපාරවලින් කලමනාකරුව බලාපොරොත්තු වෙන්නේ මොකද කලමනාකරුවන්ට වැටු ප්‍රශ්න නැහැ මංගෙන් තියෙනවා කලමනාකරුවන්ට වැටුප් ප්‍රශ්න නැලම් තේරෙනවද ඒගොල්ලන්ට තියෙන්නේ ඒ ඒගොල්ලන්ට හොඳ සැලරියක් හම්බෙනවා කලමනාකරුවන්ට වැටුප් ප්‍රශ්න නැහැ සේවකයන්ට තමයි වැටුප් ප්‍රශ්න රයිට් සේවකයෝ ගත්තොත් එimhe සේවකයෝ මොනවාද සාධාරණ වැටුප් ලබා ගැනීම රැකියා සුරක්ෂිත ගනුදෙනු කරුව මොනවාද ව්‍යාපාරයෙන් බලාපොරොත්තු නිෂ්පාදිත සාධාරණ රට ලබා ගැනීම ගුණාත්මක නිෂ්පාදිත ලබා ගැනීම ඒවා තමයි ගනුදෙනු කරව බලාපොරොත්තු වෙන්නේ. සැපියම් කරව ගත්තොත් අකණ්ඩ වැනුම් ලබා ගැනීම, නිසි පරිදි මුදල් ලබා ගැනීම, ඔන්න ඕවා තමයි සැපියම් කරව ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මූල්‍ය ආයතන මොනවාද ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙන්නේ? දිනලද ණය අය කරගෙන තවදුරටත් ණය
රයිට් ඕක තමයි මූල්‍ය ආයතන ව්‍යාපාර වලින් බලන්න රජයගත් ලැබිය යුතු ආදායම් නිසි ආදායම් නිසි ලෙස ලබා ගැනීම රැකියාව අවස්ථා උත්පාදනය සහ ජාතික නිෂ්පාදිතය වර්ධනය කර ගැනීම ඕක තමයි මේ රජයේ ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙන මුත රජයට ව්‍යාපාර වලින් ආදායම් බදු ඕනේ දැනු ටැක්ස් ගන්න දන්නවන්නේ ඉතින් දැන් රජය කැමති නැහැ ව්‍යාපාර මැෂි රොබෝලා යොදවලා වැඩ කරනවට ඇයි එතකොට රජයින් මේ රටේ ඉන්න මිනිස්සුන්ට රැකියා නැතිනේ මංකේ තියෙනවා නිසා රැකියා උත්පාදනය කරන්නත් ඕනේ ජාතික නිෂ්පාදිතය වර්ධනය කරගන්න තරඟකරුවෝ ගත්තොත් තරඟකරුවෝ මොනවාද ව්‍යාපාර වලින් බලාපොරොත්තු තම නිෂ්පාදිතවල මිල තීරණය කි තරඟකයට මුහුණ දෙන්න දැන් තරඟකරුවෝ ඒ නිෂ්පාදිතවල මිල තීරණය කරන්නේ රයිට් අපේ ව්‍යාපාරවල තියෙන මේ නිෂ්පාදිතේ මිලක් බල්ල තමයි. දැන් අපි 100ට නම් දෙන්නේ තරඟකරුවෝ බලන 98ට 95ට වගේ. පොඩ ගන්නව වැඩි නිසා. රයිට්? ප්‍රජාව මොනවාද ව්‍යාපාර වලින් බලාපොරොත්තු. පරිසරයට හිතකරව ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්නේ දෙහිං සබැලීම සමාජ සුබ සාධනයට දායක වෙන්නේ. සබැලීම. අනාගත ආයෝජකයෝ ආයෝජනයේ පිළිබඳ තීරණ ගැනීම තමයි අනාගත ආයෝජකයෝ ව්‍යාපාර වලින් බලාපොරොත්තු. ව්‍යාපාරයක් සිය කටයුතු පවත්වාගෙන යා යුත්තේ ඇල්මැති පාර්ශ්වවල විවිධ අරමුණු වන ආකාරයට එදී ව්‍යාපාරද ඇල්මැති පාර්ශ්වයන් වෙතින් ව්‍යාපාරය සඳහා දායකත්වයන් අපේක්ෂා කරයි ව්‍යාපාරයක් විසින් නිහිතකී එක් එක් පාර්ශ්වයන්ගෙන් බලාපොරොත්තු වන දායකත්වයන් සඳහා නිදසුන් කිහිපයක් වගුවංග 1.3 මගින් 2 මගින් දැක්කේ බාන් දැන් මේ මොනවාද මේ ඇවිල්ලා ඇල්මැති පාර්ශ්වයන්ගෙන් මොනවාද ව්‍යාපාර බලාපොරොත්තු වෙන්නේ මං කියන්නේ ඒ කියන්නේ ඊතලය ඇවිල්ලා ව්‍යාපාරයේ පැත්තෙන් දැන් ඇල්මැති පාර්ශ්වයන්ගේ පැත්ත. රයිට්? මොනවාද? අයිතිකරුවන්ගේ මොනවාද ව්‍යාපාරයේ බලාපොරොත්තු? ප්‍රමාණවත් ප්‍රාග්ධන දායකත්වයක් ලබා ගැනීම ව්‍යාපාර කටයුතු පිළිබඳව වහා කැපවීම. ව්‍යාපාර කටයුතු සුපරීක්ෂණ. කළමනාකරුවන්ගේ මොනවාද ව්‍යාපාර බලාපොරොත්තු? ඒ ව්‍යාපාර සැලසුම් නිසා නිවැරදි තීරණ ගැනීම. වැරදි තීරණයක් ගත්තොත් එීම කළමනාකරුවෝ ව්‍යාපාරය හේමි. වීඩියෝ එක කරගමු ළමයි. සේවකයන්ගේ මොනවාද ව්‍යාපාර බලාපොරොත්තු? පවරන ලද කාර්ය නිසි ලෙස ඉටු කිරීම. රයිට්? සේවකයන්ට දෙන කාර්ය නිසි ලෙස ඉටු කරන්නට. රයිට්? ඒක බලාපොරොත්තු වෙනවා ව්‍යාපාරයක් විසින්. ඊළඟ ශ්‍රම ඵලදායීතාවය වැඩි කිරීම. මොකද්ද ඵලදායීතාවය කියලා? ඵලදායීතාවය කියලා කියන්නේ අවම යෙදුමකින් උපරිම නිමවමක් ගන්න පුළුවන් වෙන්න. මගේ සේවකයන්ගේ අපතේයම අවම වෙන්න. ඊළඟ සැපයුම් කරුවන්ගේ මොනවාද ව්‍යාපාර බලාපොරොත්තු වෙන්නේ? ගුණාත්මක අමුද්‍රව්‍ය දිගින් දිගටම සැපී. කලට වේලාවට අමුද්‍රව්‍ය සැපී. දැන් හිතන්න අපේ ව්‍යාපාරයට ඕනේ දේවල් ටිකක් තියෙනවා. හිතන්න අපිට ඕනේ අපිට පාන් ඕඩර් එකක් ඇවිල්ලා තිනවා. හෙට පාන් 250ක් හදන්න. රහල්. රයිට්? දැන් පාන් පිටි ඕනේ. හෙට දවල් 12ට ඉන්න. ඉතින් උදේ 7ටවත් පටන් ගන්න ඕනේ පාන් උදේ 6ටවත් පටන් ගන්න ඕනේ. දැන් එයා උදේ 11ට විතර ගෙනල්ලා තිනවා 12ක් දෙන ඕඩරේට පාන් පිටි ගෙනල්ලා දෙනවා වැඩක් 12ට වෙලාවට දෙන්න බෑ සැපියම් කරුව කලට වෙලාවට ගෙනල්ලා දෙන්න මොකද දැන් ගොඩක් ව්‍යාපාරවල යන සංකල්පය ඇතුළේ ජස්ට් ඉන් ටයිම් ජිට් කියලා ඒ කියන්නේ ස්ටොක් කරගන්නේ නැහැ ව්‍යාපාර ගොඩක් දේවල් දැන් ගබඩා පහසුකම් මත නිසා ව්‍යාපාර කිසි දෙයක් ගබඩා කරගන්නේ නැහැ මං කියතේන ව්‍යාපාර දේවල් ගබඩා කරන්නේ එවෙලෙම අමුද්‍රව්‍ය ගෙනල්ලා එවෙලෙම හදලා එකරිම අවුට්පුට් පාරිභෝග කියන්නේ දෙන්නේ මංගෙතර මොකද යා මේ කොළඹ ගත්තොත් එහෙම කුඩක් නෑ ළමයි මොකද අපිට ගබඩා කරන්න ගන්නවා ලොකු අක්කර ගන්නක් ලොකු පර්චේස් ගන්නක් ඕනේ අපිට ඒකට විදිහක් යනවනේ පර්චේස් එකක්ම දැන් නුගේ උඩ ගත්තොත් ලක්ෂ 25 30ක් හරි ඒ නිසා මේට වැඩිය හොඳයි අර එහෙම කරන්න රජේ ගත්තොත් රජේ මොනවාද ව්‍යාපාර බලාපොරොත්තු ව්‍යාපාර සඳහා හිති කර දින ගැනීම ලබා දෙන කියන්නේ ටැක්ස් අඩු කළා මොනවාද සහනාධාර එහෙම සබ්සිඩයිරි වැඩි කරන්න සබ්සිඩීස් වැඩි කරන්න ඒ කියන්නේ ආනාධාර දෙන්න. රයිට්? ඔවා තමයි හිතිකර දිරිගැන්වීම කියන්නේ. මෙසේ ව්‍යාපාරයක් සහ ඇල්මැති පාර්ශ්ව අතර පවත්න අන්‍යෝන්‍ය සම්බන්ධතාවය මත ව්‍යාපාරයේ පැවැත්ම මෙන්න අනාගත අභිවෘද්ධි. ඉතින් මේක තමයි මොකද්ද? පළවෙනි පාඩමේ අවසන්. මගින් දෙන්න පළවෙනි පාඩම ඉවරයි. ගන්න අප්පුඩියක් ඔන්න පළවෙනි පාඩම අපි දැන්ටමත් ඉවර කරලා තියෙනවා. දැන් තියෙන්නේ අපිට දෙවෙනි පාඩම පටන් ගන්න ඉත කලින්. දැන් මම හිතනවා පළවෙනි පාඩම හොඳට පර්ෆෙක්ට්ලි පා දැන් මම මේකේ නෝට් එක එවනවා මොකද අපි පොඩ්ඩයි ලිව්වේ තා පොඩ්ඩක් තියෙනවා අපිට මේ මොනවාද ඇල්මැති පාර්ශ්ව ගැන වෙන වෙනම ලියලා රයිට් ඊට පස්සේ ඇල්මැති පාර්ශ්ව මේ අර ඊතල දෙක කියන්නේ දැන් දෙකම මම එකක් විදිහට දෙන්න මෙන්න දැන් ඇල්මැති පාර්ශ්ව ගත්තොත් මේ ඇල්මැති පාර්ශ්වයන්ගේ ව්‍යාපාර බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා
ව්‍යාපාරයක් කැල්මිති පාර්ශවයෙන් ළඟා බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා. මම කියතියි මේ දෙකම එක chart එකක් විදිහට මම දෙයි. අයිතිකාරයන්ගෙන් අයිතිකරුව මොනවද ව්‍යාපාරයෙන් ළඟා කරගන්න බලාපොරොත්තු වෙන අරමු. අයිතිකරුවන්ගේ මොනවද ව්‍යාපාරයේ බලාපොරොත්තු. ඒ chart එකම මම දෙනවා. ඕක ඔයා ලියා ගන්න ඕක. ඕක හැම එක්කිනාටම අපිට දාන්න පුළුවන්. Right? ඉතින් ඕක තමයි තව homework එකක් තියෙනවා. මම ඕක පස්සේ දෙන්නම්. ऑनलाइन टेस्ट का तीन सा असाइनमेंट मेकड़े सती अती मेकड़े सती दिखाती ऑनलाइन टेस्ट का हम एमसीक्यू तीहती पलविनी पाड़ी पलविनी पाड़ी पलविनी प्रश्न प्राक्टिस दी इतना प्रश्नांग देखी ना प्रश्नांग तीयन प्रश्नांग पलविनी पाइट इलाट असाइनमेंट का तीन विनाडी तुना विनाडी पहाड़ हेमोटम टॉपिक्स बेदर दी लगे सर සති දෙකක් දෙනවා ජනවාරි ප්‍රොපර් ක්ලාස් පටන් ගත්තාම පේපර් රිවිෂන් පන්ති මම මේක ඩිස්කස් මම කියන්නම් රයිට් ඔයගොල්ලන්ට ටයිම් දීලා ඔයගොල්ලන්ට මම කියනවා පළවෙනි පාඩම. ඒතර ඔයාට පුළුවන් වෙන්න ඕනේ කට්ටියක් ඉස්සරහා බය නැතුව කතා කරන්න පුළුවන්. මම කියන්නම් ක්‍රියේටිව් අයිඩියාස් තියෙන ඕනේ. මොකද අපේ ලංකාවේ තියෙන අධ්‍යාපනයේ ප්‍රධානතම ප්‍රශ්න ඉන්නේ යන්ත්‍ර මැෂින්ස් ටිකක් ක්‍රියේටිවිටි නැහැ. ක්‍රියේටිවිටි බල්ලට ගිහිල්ලා තියෙන්නේ මැරිලා තියෙන්නේ. ඔයා ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් ඉන්ටර්නැෂනල් සිලබස් එක කරන ඒ ස්ටුඩන්ට් කෙනෙකු අපේ අයගේ ලෝකල් සිලබස් එක යගේ පොඩි කාලෙම ඒගොල්ලන්ගේ තියෙන ක්‍රියා මේ නිර්මාණශීලීත්වය මහා මරණව අර තියෙන මේ දින එක්සස් එකකින් ඒ කියන්නේ දින වේට් එකේ තනිකර තියෙන්නේ පාඩම් කරන්නයි ගිරෝ වගේ දාන්නයි විතරයි. එහෙම නෙමෙයි ඔයාට පුළුවන් වෙන්න ඕනේ දැන් පළවෙනි පාඩම ඉවරයි දැන් ඔයාට පළවෙනි පාඩම අකුරක් නැර වෙන කෙනෙක්ට කියන්න පුළුවන් වෙන්නේ बोर्ड मीटिंग මේ අපි ගත්තොත් එහෙම ජොබ් වල ගත්තොත් ඔයාලට බෝඩ් මීටින් තියෙනවා සෙක්ටර් බෝඩ් මීටින් ඒක බෝඩ් මීටින් අපෙත් තිබ්බා ඒවයි මේ විනාඩි ඒ දින විනාඩි කාල සීමාව ඇතුළත අපෙන් අහන ප්‍රශ්න අපි දෙයක් කියලා අපෙන් ප්‍රශ්න මං කියන්නේ ඒක නිසා ඔයාට ප්‍රසන්ටේෂන් එකක් කරන්න පුළුවන් වෙනවා මං කියන්නේ ඒකයි ඔයාට මේ ස්කිල් එක හදන්න තමයි මේක ඒක මං ඔහෙ දෙයක් කියන්න දීලා ඔයා දෙයක් අහන් ඉන්න එක නෙමෙයි वीडियो वीडियो मेकड़ा सती दिखा थी निवाण दवास वीडियो मुनारी लिया बल लिया इवागे ऑनलाइन क्विज का दिनाई फस्ट मेके फस्ट लिस्टन नॉलेज अभी दस्ट लिस्टन वाट कुहुम दिन डबल जनवरी मसे फिब्रवरी टीका खाले मम से लिस्टन थर्ड लिस्टन इवर आप accounting වල tag ගාලා මාරු වෙන්න පුළුවන් මං කියන්නේ අපි main target එක වෙන්න ඕන accounting accounting ටික perfectly තියාගන්න first term එකේ එතකොට ඔයා ඉස්කෝලේ මාර්තු උනේ පටන් ගන්නෙ මාර්තු වෙද්දී අපි accounting ටිකක් පටන් ගෙන ඉන්නවා ඒ accounting ටිකට මම ලොකු weight එකක් තියලා December වෙද්දී ඉවර කරගන්න මොකද බය වෙන්න එපා මගේ පොත එන ඕගලන්ට පොතෙන් දේවල් ඉස්සරහා ඒකේ note down කරගන්න මං කියන්නේ හරි හරි පළවෙනි පාඩමේ දැන් මතකද කියලා බලමු වාට මතකද අපි මුලින්ම කතා කරා ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා තායි කියන්නේ ඊට පස්සේ අපි කතා කරා ව්‍යාපාර වල අරමුණු කතා කරා මතකයි නේද ඒ වගේම ව්‍යාපාර ලාභ අරමුණු කරගත් සංලාභ කත් ව්‍යාපාර කියලා අපි බෙදුවා මතකද ඊට පස්සේ අපි කතා කරා මොකක්ද ව්‍යාපාර වල අරමුණු වලට පස්සේ අපි කතා කරා මේ අවශ්‍යතා සහ වමනා ගැන කතා කරා මතකයි නේද ඊළඟට අපි කතා කරා අවශ්‍යතා සහ වමනාවට පස්සේ නිෂ්පාදන ව්‍යාපාර ගැන කතා කරන්නේ බාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර සහ සේවා සපයන ව්‍යාපාර ගැන ව්‍යාපාර වර්ග දෙකක් කතා කරා. ඊළඟට අපි නිෂ්පාදන සාධක ගැන කතා කරා භූමි ශ්‍රමයේ ප්‍රාප්තන විවසායකත්වය.
එහෙනම් අපි අද කතා කරා ඇල්මැති පාර්ශ්ව සම්බන්ධයෙන්. කවුද ඇල්මැති පාර්ශ්ව කියන්නේ? ඇල්මැති පාර්ශ්ව ව්‍යාපාරයෙන් ළඟා කරගන්න අපේක්ෂා කරන අරමුණු මොනවාද? වගේම ඇල්මැති පාර්ශ්වයන්ගේ ව්‍යාපාර බලාපොරොත්තු වෙන දායකත්වය මොනවාද? මේ දෙකම අපි වෙන වෙනම කතා කරා. මතක ගැනීම. ඒක තමයි පළවෙනි පාඩ. පොඩි සරල දේවල් ටිකක් තියෙන, ලොකු බරපතල දේවල් ටිකක්. වඩා සරලව තේරුම් ගන්න. රයිට්. ඒක ඊළඟට අපිට පටන් ගන්න තියෙන්නේ ව්‍යාපාර පරිසරය දෙවෙනි පාඩම. මම ලොකුවට කරන්නේ මම සරලව කියලා දෙන්න මොකද්ද මේ ව්‍යාපාර පරිසරය කියලා කියන්නේ? බිස්නස් එකක තියෙන එන්වයරන්මන්ට් එක මොකද්ද කියලා. ව්‍යාපාරයක තියෙන පරිසරය කියලා දැක්කහම ඔයා හිතන්න එපා නියන් අර ගහ කොළ සතා සිව්පා ඒ වගේ දේවල් කියලා මේ පරිසරය කියලා තියෙන. ව්‍යාපාරයක පරිසරය කියලා කියන්නේ ව්‍යාපාරයට බලපාන විවිධ සාධක ක්‍රියාත්මක වන පරිසරය සරලව කිව්වා. රයිට්. ඒකෙන වට අපිට ව්‍යාපාරයට අභ්‍යන්තරයේ පරිසරයක් තියෙනවා, ව්‍යාපාරයට බාහිර පරිසරයක්. මේ ව්‍යාපාර පරිසරය අපි කල් තියාම ඇනලයිස් කරලා දේවල් දැනගන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් කොරෝනා ගන්න. බාහිර පරිසරය අපිට කන්ට්‍රෝල් කරන්න බෑ. දැන් කොරෝනා වලට වල ආපු බලපෑම් අපිට වෙනස් කරන්න බෑ. මං කියන්නේ අපිට අභ්‍යන්තර පරිසරය කන්ට්‍රෝල් කරන්න පුළුවන්. දැන් සරලව කිව්වොත් ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයේ ඉන්නේ අයිතිකාරයයි කලමනාකරුවයි සේරුකියෝයි විතරයි. මං කියන්නේ අනිත් ඔක්කොම ඇල්මැති පාර්ශ්වෙ ඉන්නේ බාහිර පරිසරය. අයිතිකරුවෝ කලමනාකරුවෝ සේවකයෝ විතරයි අභ්‍යන්තර පරිසරය. ඒක ඔයා දන්නවද මේ? සේවකේ කාරියට වැඩ කරේ නැත්නම් අස් කළා දාන. පාලනය කරන්න පුළුවන්. හැබැයි බාහිර පරිසරයේ ඉන්න අය අපිට පාලනය කරන්න බෑ. අපිට බෑ පාරිභෝගිකයන්ව පාලනය කරන්න. ඉන්න එපා කියන්න බෑනේ ඒගොල්ලෝ. ඉතලාවේ නැත්නම් එරේ. මං කියන්නේ ඒ වගේ බාහිර පරිසරය අපිට කන්ට්‍රෝල් කරන්න බෑ. පාරිභෝගිකයන්ට බලෙන් දෙයක් තියෙන. මං කියන්නේ එසා බාහිර පරිසරයේ තියෙන දේවල් අපිට වෙනස් කරන්න බෑ. අපිට අභ්‍යන්තර පරිසරය විතරයි වෙනස්. රයිට්. දැන් කොරෝනා වලින් ආපු බලපෑම් වලට අනුගත වෙලා ඒ යන් ඔන්ලයින් ක්ලාස් හරි ඔන්ලයින් බිස්නස් හරි කරපු අය තමයි යම් තාක් දුරට දැන් තැනක ඉන්නේ. එහෙම නැතු ඒ කොරෝනා නිසා ආයි කඩවල් අරිනකම් බලන් හිටියේ ගොඩක් මිනිස්සු කඩවල් එහෙම කොරෝනා වලින් පස්සේ බැලේ. එහෙලෙ. දෙන්නොත් ඒ නිසා මේ පාඩම මාර වැදගත්. ඔයා තීරුම් ගන්න. අපි තව විනාඩි 10ක් තියෙනවා. මම එකයි 20 වෙනකම් කරන්න. අපි චුට්ටක් මේ පාඩම මොකද්ද කියලා තීරුම් ගමු. මොකද එකහමාරටම දැන් මේ විද්‍යා පන්දිය දිනවා අපි මන්ස. තමයි එකයි 20 වෙනකම් මම ඕගොල්ලන්ට මේක කියලා දෙන්න. රයිට්. මොකද්ද මේ ව්‍යාපාර පරිසරය කියලා කියන්නේ? හොඳට තීරුම් ගන්න. මෙව පරිච්ඡේදය මගින් පහත දෙකකින් කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම. මොනවාද සාකච්ඡා කරන්නේ? ව්‍යාපාර පරිසරය, තාක්ෂණික ආර්ථික පරිසරය, ගෝලීය පරිසරය ඔමුම එක එක ඒවා තියෙනවා. ව්‍යාපාර පරිසරය ටිකක් අපි චුට්ටක් තේරුම් ගමු. ලොකුවට ඕනේ අපි ලබන සතිය තුරුදී කතා කරමු. ඕනෑම ව්‍යාපාරයකට එහා සම්බන්ධ වටාපිටාවක් ඇත. ව්‍යාපාරයකට සම්බන්ධ වටාපිටාවක්. ව්‍යාපාරයේ තුලහා එය ක්‍රියාත්මක වන වටාපිටාවේ ඇති සාධක ව්‍යාපාරයේ පැවැත්මට ඍජු වූ වක්‍රව බලපෑම් ඇති කරයි. යනු ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදීට බලපෑම් ඇති කරන විවිධ සාධක ක්‍රියාත්මක වන වටපිටා ව්‍යාපාර පරිසරයේ ලෙස සරලව හැඳින්වෙනවා. මොනෝක තමයි කියන්නේ? මොකද්ද? ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදීට බලපෑම් ඇති සාධක ක්‍රියාත්මක වන පරිසරය. සාධක ක්‍රියාත්මක මොනෝකට තමයි ව්‍යාපාර පරිසරය. අභ්‍යන්තරයේ තියෙනවා බාහිරත්. මං කියලා දෙන්නවද ළමයි? අභ්‍යන්තරයේ තියෙනවා බාහිර. අවුලක් නැහැ නේද? ඔන්ලයින් මාව ඇහෙනවා නේද? රයිට්. ඊට පස්සේ මෙම පරිසර බලවේග ශීඝ්‍රයෙන් වෙනස් වන්නාසේම පරිසර බලවේග වලට අනුගතව කටයුතු කළ යුතු නිසා ව්‍යාපාරද නිරන්තරයෙන්ම වෙනස් වීම වලට භාජනය වෙයි. දැන් කාලෙන් කාලට එක එක වෙනවා ව්‍යාපාරය. දැන් ඔයා දන්න ඉස්සර ඔයා දැකලා තියෙනවද කලිසම් තියෙනවා මේ කල්ලෙහා අර මහත අකුල ළඟ මහත කලිසම් තියෙන ඉස්සර දැක්කද? ඔය ෆිල්ම් වල එහෙම දැකලා තියෙනවා ඉස්සර කියනවා මේ කලිසම හරියෙන් කකුල මහතයි. මේ සෝරි සෝරි කකුල හරියෙන් කලිසම මහතයි. ඇයි දැකලා තියෙනවන්නේ? දැන් ඒක ඉස්සර පැටර්න් එකක්. ඒ දැනුත් එක පැටර්න්. දැනුත් ඒවා එනවා මාකට ළඟදී. ඉතින් ව්‍යාපාර දැන් ඒ වගේ ඒවා පැටර්න් එක වෙලා නම් දැන් ඒවා මහන් නැත්තම් ඒ ඒවා වලට වැටෙන්නේ නැහැ. කාලෙන් කාලට එක එක පිස්සු විකාර එනවන්නේ. ඉතින් අපි ඉස්කෝලේ යන කාලේ තිබ්බ අර ස්මයිල් ෆේස් එක බෑග් එකේ ගහගන්න. දැනුත් මා හිතන්නේ තියනවද දැන්?
ඉස්සර ඒවා ඊට පස්සේ මාර විදියට හැමතැනම පාර දාලා තිබුණා. කාලෙන් කාලට එක එක ෆැෂන්. ඒවා ව්‍යාපාර ගන්න. රයිට්? ඉතින් එහෙම නැති වුණාම මේ ඒක වැහිලම යනවා. ඒ කියන්නේ ඒක අපිට පොඩි හරි ටෙම්පරරි පොඩි ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. දැන් හිතන්න මෙහෙම. දැන් ඔයා කුකිස් හදන ව්‍යාපාරික. ඔයාට සීසන් එක ඇවිල්ලා අප්‍රේල් මාස. කාලේ ඔයා ලොකුවට හදන්න. මං කියන්නේ. ඔයා අනිත් කාලවල එහෙම ලොකුවට නෑ. ඔයා අවුරුදු ගාන එක්ස්පීරියන්ස් එකෙන් ඔයාට ඇස්ටිමේට් කරන්න ඕනේ මේ අප්‍රේල් මාසේ මට කොච්චර විතර කුකිස් හදන්න ඕන වේවිද කියලා. ඒකට ඕන ස්ටොක් එක ගෙනල්ලා තියාගන්න. මං කියන්නේ ඒක. ඒක ඇනලයිස් කරන්න ඔයාට පුළුවන් වෙන්න ඕනේ ව්‍යාපාර පරිසරය. දැන් ඔයා අප්‍රේල් මාසේ යන ස්ටොක් එකම අනිත් මාසවලත් තියාගන්න වැඩක් නෑ. මං කියන්නේ ඒක. ව්‍යාපාරයක් සාර්ථක වීමට නම් ව්‍යාපාර පරිසරය පිළිබඳව ව්‍යාපාර පරිසරය පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කර සිටීම වැදගත්. පරිසර බලවේගවල සිදුවන විවිධ වෙනස්කම් සහ පරිසරයෙන් පැන නගින විවිධ ප්‍රවණතා හඳුනා ගැනීම නව ව්‍යාපාර අවස්ථා උදා කරගත හැකි. බැවින් සාර්ථක ව්‍යාපාර නිරතුරුවම ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කිරීමෙන් යට අනුගත වීමෙන් තම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන තමයි සරලව ව්‍යාපාර පරිසරය. ඉතින් මම ව්‍යාපාර පරිසරයේ වර්ගීකරණය කරනදී අනම්මන අද කතා කරන්නේ අපේව ලබන සතියේ කතා කරමු. විනාඩි 15ක්ම කලින් තියෙනවා. මම කලින් ඉවර කරන්නම් කමන්නේ. අද අපි ටිකක් කලින්ම පටන් ගත්තා. ඒක මම එවනම අඳුර අහගන්න මොනවද ඔයාලට කරන්න තියෙන්නේ. අද ඔයාට මම එවනම මේක ඉතුරු නෝට් එක සියල්ල. ඒක ඔක්කොම ලියා. රයිට්? පළවෙනි පාඩම පාඩම් කරගන්න හිමින් හිමින් වාට. ඒ කියන්නේ මම ලබන සතියේ ක්විස් එක දීලා ඩෙඩ්ලයින් එක දාන ඊට පස්සේ සතියේ කෙනකොට සති දෙකක්ම තියෙනවා ක්විස් එක කරන්න. කියන දෙනවා. වාට මම ක්විස් එක ඩේට් එක ස්ටාර්ට් කරන ලබන සෙනසුරාදා ඊළඟ සෙනසුරාදා. ඒ කියන්නේ අද ඇවිල්ලා 16 මම ක්විස් එක ස්ටාර්ට් කරන්න ඉස්සෙල්ලා ක්විස් එක එන්ඩ් වෙන්නේ 30. සතියක් තියෙන ඕන දවසක ඕන වෙලාවකට ලොග්ගෙන්න පුළුවන්. දැන් අද ඉඳන් බැලුවොත් සති දෙකක් ඒ සති දෙක ඇතුළත පළවෙනි පාඩමේ ක්විස් එක ඉවර ගන්න ප්‍රශ්න 29ක් තියෙනවා. ඔක්කොම 30ක් තියෙනවා ප්‍රැක්ටිස් එකට එකක්. ඒ වගේම පළවෙනි පාඩම පාඩම් කරලා තියාගන්න ලබන සති අනිවාර්යෙන් ජොයින් වෙන්න. ඔයාට හම්බෙනවා මාතෘකාව. කී මාතෘකාවෙන් ඔයා ටොපික් එක ඔයා කරුණු එක් ක්‍රැස් කරලා ඕන විදිහකට ඔයාට දෙයක් කරන්න පුළුවන්. අවමේ විනාඩි 3. රයිට්? මම හිතනවා ඔක්කොම තේරෙන්නේ නැති කියලා. අපි ඊළඟ සතියේ සෙනසුරාදා හම්බෙමු. 12ට. Right, thank you for the participation.